At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අපිට ලැබිලා තියෙන තොරතුරු වල හැටියට ඊයේ රාත්‍රියේ වෙද්දී සමස්ත නිමවුම සීමා නිර්ණය කමිටුව විසින් අද මධ්‍යහනේ වැඩබල නැමැති ප්‍රියංකර ජයරත්න මැතිතුමාට ලබා දීමට කටයුතු කළා තියෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට වංගු ගහන්න කිසිම හැකියාවක් නැහැ. ඊ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනයක් නිකුත් කළා තිබුණා. එතුමාගෙන් දිනයක් ඉල්ලලා තියෙනවා කියලා මේ කමිටු වාර්තාව බාර දෙන්න. ව්‍යවස්ථානුකූලවත් පනත ප්‍රකාරවත් වාර්තාව අග්‍රාමාත්‍යවරයාට බාර දීම සඳහා කිසිම ප්‍රතිපාදනයක් පනතවත් නැහැ. එහෙම ඉල්ලීමක් කළ නැති බවත් අපි විමසා බැලීමේදී අපි තහවුරු කරගත්තා. Faiszer Musthapha ඇමතුමා පාර්ලිමේන්තුවට සහතික වුණා. අවසන් වාර්තාව ලැබිලා දින දෙකක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශකපත් කරන බව. 30 වෙනිදා වෙනකොට මේ ගැසට් නිවේදනය නිකුත් කරන්නට වැඩබලන ඇමතුමා කටයුතු කරાવી ආණ්ඩුව කටයුතු කරයි කියලා අපි කල්පනා කරනවා. නැවත ආණ්ඩු උත්සාහ කරනවා මේක දේශපාලන පක්ෂවද යොමු කරන්න. මේ කමිටුවේ සමන්විතලා තිබෙන්නේ කාගෙන්ද? අශෝක පිරිස් මැතිතුමාට අමතරව හිටියේ සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයෝ. ඒකාබද්ධ විපක්ෂ විතර අපේ නියෝජනයක තිබෙන්නේ නැහැ. හරිනම් අපි ඉල්ලන්න ඕන. අපිට මේක නැවත බලන්න ඕනේ කියලා. මේ මැතිවරණ කල්දමීම සඳහා උපක්‍රමයක් විදියට ආණ්ඩුවේ සමහර පිරිස් මේ යෝජනාව කර තිබෙන බව අපිට ආරංචි වෙලා තියෙන නිසා. එතන කොමසාරිස්තුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගැසට් කරන්නේ 30 වෙනිදා නම් ඒ මොහොතේ සිට ඔබතුමා පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගනු ඇතයි කියලා අපි ඒකාබද්ධ විපක්ෂ විදියට බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාජ UNP විරෝධයක් කරලියට පැමිණෙමින් පවතිනවා. දැන් අපිට චෝදනා කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකින්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න හදන්නේ අපි කිය. තනි ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න අපිට ආරාධනා කරනවා. මාතෘණි ආරාධනාව ඉතාම හොඳයි. හැබැයි ආරාධන අවංක වෙන්න නම් සපිරිය යුතු කොන්දේසියක්. කරුණාකරලා මේ UNP ගුබ්බෑයමෙන් එළියට එන්න. UNP සමග දීග කමින් UNP විරෝධීන්ට ඇස් ගසන ව්‍යාජ ප්‍රේමවන්තයන්ගෙන් පරිස්සම් වෙන්න කියලා අපි ආණ්ඩු විරෝධී ජනතාවට අනතුරු අඟවනවා. 2020 ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය ගෙනියන මෙහෙයුම වෙනුවෙන් පෙනීන කණ්ඩායමක් ඉන්නවා. ඔය සමහරුන්ගේ පෙකිනිවල කපපු කතුර කොළපාට රිබන් එකක් සරල භාෂාවෙන් ගමේ භාෂාවෙන් කිව්වොත් රෙද්දේ තුත්තිරි ඇලවිලා තියෙනව නම් පත්තිනි අම්ම උනත් සැක කරන්න. ඉන්දියාව චීනය ඇමරිකාව කියන ලෝක බලවතුන් තමන්ගේ බල අරගලයේ කෙලිබිමක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම අවධානමක් තිබෙනවා. අනාගත ලෙබනනය ලංකාව බවට පත්වීමේ අවස්ථාවක් තිබෙනවා. එහෙම වුණොත් හැමදාම වෙඩියන් ඇහෙන ලේවිලක් බවට ශ්‍රී ලංකාව පත්වීම කාටවත් නතර කරගන්න බෑ. හම්බන්තොට ලේසියෙන් චීනය අත් නොහැරීමට හේතුවක් තියෙනවා. චීනයත් තායිලන්තයත් මීට මාස 3කට කලින් තායිලන්තයේ හරහා ක්‍රා නමින් ඇලක් ඉදිකිරීමට තීරණය කරා. මේ චීනයට ජපානයට පිලිපීනයට ගමන් කරන නැව් ඍජුවම චීනයට ජපානයට යන්න පුළුවන් වෙනවා සිංගප්පූරුව පැත්තේ යන්නේ නැතුව. ඒත් සිංගප්පූරු වරාය ලෝකයේ තියෙන වැදගත්කම අහිමි වෙලා හම්බන්තොට වරාය ආසියාවේ වැදගත්ම වරාය බවට පත් වෙනවා. ඒ වරායේ 80%ක අයිතිය තියෙන චීනෙට නම් තින් චීන මේක දාලා යයිද? අපි යන කරුණාකර රාජ්‍ය අමාත්‍ය පදවියක් ගන්න කියලා. එක්කෝ නියෝජ්‍ය අමාත්‍ය පදවියක් ගන්න. අපි විශ්වාස කරේ අද දවසේ සිළු පත්‍රවල සිරස්තල යොමු වෙයි කියලා මේ ප්‍රකාශයට. ඒ තමයි බරපතල ප්‍රශ්නයක් ආණ්ඩුව සම්බන්ධයෙන් අත්‍යවශ්‍යම එල්ලවෙච්ච දෝෂාභියෝගයක් ඒක.